මේ අරගලේ කටුතුනෑ කටවිතුන සෑම සංවිධානයක්ම විවිධ ජාති කරනවා. ඉති ඒ නිසා ඒකට සම්බන්ධ වන තනිතනි පුද්ගොලියෝ ඉන්න ආ අතල තියෙනවා. මම ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලනඇතනේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් වර්තමානයේදී ආසියානු සංවර්ධන බැංකුවටත් ආසියානු පළදා හිතා ඇතනයටත් ජාතියන්තර කම්කරු සංවිධානයටත් උපදේශකයෙක් වසයෙන් හටයුතු කරනවා එ වගේම මේ රටේ බොහෝ විෂවවිද්‍යාල වල ව්‍යාපාර පරිපාල පාට මහලාවලට මම උපායිමාර්ග කළමනා කරණය තමයි උගන්නන්නේ. ඉතින් ඒ උපයමාර් කළමනා කරණේ එන වැදගත් විෂයක් තමයි ව්‍යාපාර අකණ්ඩතා කළමනා කරන්නේ. ව්‍යාපාර අකණ්ඩතා කළමනා කරණය. ඉංග්‍රීසියන් කියනවා මේ ඒකට අදාළව එද නම දෙදස් දොලායේදී අියල්ලෝ සම අෝ සංවිධානය ගොඩනැගුවා I විසිදදස් තුන්සය කියන ප්‍රමිතිය. ඉට පස්ස ඒක අලුත් කලා දෙදස් දහනමේදී විිසිදහස් තුන්සේ එක ඒෙන් හඳුනල දුන්නේ ආපදාවකදි අර්බුදයකදි ගැටුමකද ව්‍යාපාරයක් සංවිධානයක් ආයතනයක් රටක් කොය ආකාරෙන් කටයුතු කළයුද්ධ කියනක පිළිබඳවා හඳුල දුන්න ප්‍රමිතිය ඒක හඳුන්වන්නේ,1 management system ඒ මත කියනවා ඕනම අර්බුදයකින් පසුව ඒ අර්බුදේයට මුහුණ දෙන්න කටයුතු කරන අය විද්‍යාත්මකව සහ තාක්ෂණිකව කටයුතු කරන්න සකස් කළ යුතුයි කියලා ව්‍යාපාර අකන්ඩතා සැලැස්ම එක ඉංග්‍රීසින් අපි කියන්නේ බිස්නස් Continu Planන් කෙටියෙන් කියනවා බ. එතකොට දැම් අර්බුදයට මුහුණ දෙනකොට ඒ අර්බුදයෙන් ගොඩන්න මේ ප්‍රමිති අයටතේ ලෝකෙට හඳුනල දීලා තියෙන කළමනා කරන ක්‍රමය අපි දැන් අපේ රටේ යොදාගන්න ඕව රාජ්‍යාන්සේ පෞද්ගලිකාන්සේත් සියලුව තැන්ඕනට කෙටිකාලීනව අර්බුදයට මූුණ දෙන්න. ඉට පස අප දිගුකාලීනවා ආර්ථිකය නියම මාර්ගියට ගෙනියන්න. දිගුකාලීන සංයුත්ත උපායමාර්ගික සැලස්ම කදන්නට ඕන. දැන් අපේ මේ පිරු සංධානය සභාපත්තුමා සහාකරප දදියට පිරපුත් සංවිධානය. ඒ විද්‍යතුූන් එකතු කරගෙන ෘත්තිකයෙන් එකතු කරගෙන විශසච්්‍ය එකතු කරගෙන එවිනි සැලස්මක් හදන ආකාරය පිළිබඳව කටයුතු කරමින් යනවා. මම මේ ම ඇතකදී විශේෂ ලිපියක් ලිව්වා අදපත්තරයට රට පෙරට දේශපාලනය සහ නිලධහරිවාදය දෙවුණුවට කියලා. ඒකෙත් ම පැහැදිලි කළේ මේ උපායමාර්ගික සැලසුම් කරණය කොහොමද ආ රට ගොඩ නගටන්න පවිචි කරන්නේ කියෙනක්. ඇ අගල ඉන්න අය නිතරම කතා කරන දෙයක් තමයිිම්ම්ච එකක් ගැන. එතකොට ඕනම සිිස්ටම් එකක් වෙනස් කරන්න නම් කළමනා කරණයයි කළමනා කරණ එ සැලසුම් කරනයයි ඉතා වැදග. එතකොට කළමනා කරනයේ සහ සැලසුම් කරනයේ විවිධ උපායමාර්ග විවිධ ශිල්පක්‍රම විධ ක්ෂණයන් ගොඩන කළ තියෙනවා. එයටතේ අපි දැන් ඉමීදියටලි වහාම පාවිච්චි කරන්න් ඕන දේ තමයි, හදන්ඩෝන දේ තමයි ව්‍යාපාර අකණ්ඩතා සැලැස්ම. ආර්ථිකයට හදනොන අපි කියන්න ඕනේ ආර්ථික අකණ්ඩතා සැලැස්ම. ඒ කියන්නේ සරලෙන් කිව්වෝොත්හේම අපි මේ වෙන කොට කරගෙන ගිය ආතන වන්න පුළුව රටක් වන්න පුළුවන් සංවිධානයකෙන්ට ඕොම කෙනෙේ. අපි මෙතක් කරගෙන ගිය බාණ්ඩාසේවා. නිෂ්පාදනය ඒ බෙදාහැරීම අර්බුදය නිසා බාධාවන් නැතිවෙලා අකණඩතාවය ඇන හිටලා. එතකොට වැටෙන් නැතුව පැවැත්ම සඳහා ඒ කරන බාණ්ඩාසේවා නිෂ්පාදනයක් ඒවා බෙදාහැරීමත් ඒවා සැපයීමත් කිරීම සඳහා ඒ අවස්ථාවට ගැළපෙන විදියට විවිධ කළමනා කර මුළුධර්මයන් පදනම් කරගෙන සකස්කරුම් ලබන සැලැස්ම පිහඳුන් වවා. ඒ පා ක්ඩා සැස්සම කියලා. එතකොට දැම් මේක ඇත්තටම ජනාධිපති ලේකම්කාරරියාලයේ ජනාධිපති ලේකම්තුමා, අගමැතිකාරයාලේ අගමැති ලේකම්තුමා හැම අමාත්‍යන්සෙක්කටම කියන්න ඕන ඒ අමාත්‍යයන්සන ලේකම්වරුන්ට ඒ අමාත්‍යන්සේ දෙනු ලබන බහණ්ඩහා සේවා. මහ ජනතාවට ඒගොල්ලන්ගේ අවශ්‍යතාවන් නිටු කරගන්න ඒවා අකණ්ඩව පෝත්තාගෙන යාමට බැන් අපි අනුගමනය කළ යුතු. සැස්ක් සකස් කරන්න ඕන කියලා. ඒ සැදීමේ ක්‍රමවේදයක් තියෙනවා ඒ සැකැස්කිරීම මූල ධර්මතියනවා. එක සකස්කිීම දේ අනුගමනය කරයුතු ශිල්ප ක්‍රමතිීමවා ඒ ඔක්කො ම මේ අවස්ථාවයි කතා කරන්න යන්නේ නෑ. පිළිබඳව කාටහරි ටික් ගැඹුරට දැනගන්න ඕන ඉන්ටරෙට් එකට ගීලා බලන්ඩ පුළුවන් ISOෝ 22,31. ඉට අමතරව ඇම ඉංගලන්ද තියනවා වෙනම ආයතනය ව්‍යාපාර අකන්්ඩතා සැලසුම් කරන සංවිධානය. Uh, Business Continu management Institute. ඒක හතපු උඩාක් තියනවා පතරිිකා. ඒ නිසා ඒක කියලා ඉතින් කලලාා කර දැනුම තියෙන කෙනෙුට ඒ එක කියෝලිරලලා අවබධ කර ගන්න පුුවන් ඒවගේ මම මේ මෑතකදී අපේ රජපරිපා නමාත්‍යයන්සේ ලේකම්තුමාට කිව්වා මේ සංකල්පය පිළිබඳව කියල මංකිවවා එතුමායි අයටති තිබෙන සියලුම ආයතනවලට මේ අර්බුදට මුහුණ දීලා අර්බුදයෙන් ගොඩන්න වෙන විදිගට කියනවං ඕනම සිිස්ටම් එක චේන්ච් කරන්න කළමනාකරණය අවශ්‍යයි සැලසුම් කරනය අවශ්‍යයි. දැන් අපි ආර්ථිකය වැටෙන් නැතුව විනාසවෙන් නැතුව ඒ තිබෙන තත්ත්වෙන් ගොඩෙන්ඩ කරු ලබන සැලස්ම තමයි ඒ අද ක්‍රාත්ම කකිීම තමයි බිට මන කියලා කියන්නේ එක ටූ එක තමයි බිට පලන් එතකොට ඒ අපේ රටේ මේ එචර කතා කරන ප්‍රමාණය අඩුයි. ඒ පිළිබඳව දැනුම අවබෝධය තිබෙනයි අඩුයි. එනිසාම් අපිට ඕනුනේ මේ පිරිිබතුන් සංවිධානය කරගෙන යනගමක්. අනික් සියලුම අයට මේ පිිබඳ මේ පිබඳව දැනුමක් අවබෝධයක් ලබා දෙන්න. එනිසා අපි දිරිදිී අපපේක්ෂ කරනවා විවිධ අමාත්‍යන් සවල විදපාර්මේතුවල ඉන්න නිලදහර මේ පිළිබඳව දැනුවක් කරලා පුහුණු කරලා ඒ අය හරහා පෞද්ගලිකාන්සේටත් දෙන්න. දැම මේ අවස්ථය සහන් කරන්න කැමති. ශ්‍රී ලංකා මහා බැංකුව දෙදස් හයේදී. අ සුනාමි අර්බුදයෙන් සුනාමි ආපදාවෙන් පස්සේ. මුල්්‍ය ආයතන වැටෙන්ටන්ගත්ත මුල්්‍ය ඇතනට ප්‍රශ්නාව. එනිසා ශ්‍රී ලකා මහා බැංකුවව දදාහයේ මාර්තමාසය නිකුත් කරලා තියෙනවා චක්‍රලේකනයක් ඒ අසංකරල තියෙන්නේ ඒවකට ඊටපු නියෝජ්ජ අධිපතිතුමා අධිපෙත්තුමිය රානිජය මහා මැතින තමයි රස්සං කර තියන්නේ ඒගොල නිකුත් කර තියනවා ගයිඩ්ලා ඉන්න එක. ශක්‍රයකනයක් හැම මල්්‍ය ආයතනයම ්‍යාපරකටතා සැලස්ම කදන්්ඩෝන කියලා ඒක හදන විදිාත්යගේ පැදිි කර තියෙනවා. ඉතින් මට හරි දුකක් ගතෙනවා සෙන්ට්‍රබෑන්කක දෙදා සහිදීක දිරිපත් කරලා තියෙනවා අනිකුත් මුල්්‍ය ඇතරොට කරන්න කියලා. ඇත්තටම ්‍රීලකා මහා බැන්කෝටත් අනිකුත්තා ඇතනොටත් ශ්‍රීලංකා මහා බැංකෝ පොලිසික එක මොන්ට්‍රි පොලසික ක්‍රියාත්මකරන්නේ ලක ම බැන්කුව. ඒ ෆිස්කල් පොලිසික ක්‍රියාත්ම කරන්නේ මුද ලමාත්‍යයන්සේ මේ දෙකල් ෙකොත් වෙලා ඇයි මේ සැලස්ම හදන කටයු නකර ගනක පිළිබඳවමට දුදක් දැනුුණ මේ චකරලෙන ගියපපු හම. එක දැන් අපි මේ දෙදස් දහනමේදී අලත් ප්‍රමිතිය ඇයිල්ලිවරලා අලුත් වෙල අළුත්කාරු ඇල් තියවවා නමු දස් දශසේති කහත යව. ඒ හැමකිට කුට ල ම ැක්ව වෙබ්සයිට පවා බලාගන්න පුළුවන්ගේ චක්කරලයකනේ ඒ චක්කලෙකනේ මූලිරල තින්න මුල්්‍ය අඇතනට. එතකට මේ සැලස්ම හදනකොට ඒ ඒ ආයත්තනේ ස්වභාවය ඒ ආයත්තනේ කටයතුවට ගැලපෙනකාරට සකස් කරන්න ඕන. එඒනිසා මේකටඒ ප්‍රිතිේය වන්න පුළුවන් ගූගලක මේ සම්න්ධෙන් විස්තරතියනවා. අවශ්‍ය වෙන්නේ අපේ නායොකයෝන්ගේ ඕන කමසා කැපවීම දැම්ම මෙහිද සඳහන් කරන්නට කැමති අපි මේ අපේ සභාපතුමා කිව්වා අපි හැමෝම එකට එකොතු වෙලා කඩි රැලක්හූමි රැලක්වාගේ එකතු වෙලා මේක කරන්න ඕනනි කියලා. ඒ කරන්න යනකොට එකක් කෙනාගේ දැනුව එකක් කෙනාගේ කුසලතා එකක්ෙනගේ හැකයා එකක් කෙනාගේ සම්බන්ධතා වෙනස්. ඒ නිසා මේ බිස්න කටි පලන වනතියන ස්ලෝග එක. කියමන මකද කියන මගේ ඉංග්‍රීසින් ක කියල සිංහලට කියිය දාා පරිත්මය කරන්න. Hopeෝ forබ for the worst. දැන් අරබුදය ඇතිවෙලා තියෙන්නේ ආර්ථක අර්ුධයක් තියන දේපාල නර්බුදයක් නිසා ැන් අපි ඒකට බැනමැ නීමම යඕනෙ. අපි හැමෝම කියන්න ඕනේ මට කරන්න දෙයක් නෑ කියලා නමේ. මට මෙන්න මේේදේ කරන්න පුළුවන්. මට මෙන්න මේදේ කරන්න ල මන් දැක්ක දැන් නන්දාමාලනී ගායිකාව අරගල බූමියයට ගිල්ල ගොල් ෆෙස් එකකට ගිහිල්ල එතුමියගේ දක්ෂතාව තියන ගීති ග නිසා. සිදු කියන්නට එතුමිය සිින්දුවත්ක් කියලේ ගොල්ලන්න උනන්දු කෙරවා. ඒවාගේ අපි ඒ කියෙන දැ ට උපයමාක සැල්සුම් අදන්න පුළුව. මට බිස්නස් කටිට පලන් අදන්න පුළුවන්. එතකොට ම කරන්න ඕන ඒකින් දායක වෙන්නෝඕන මේ අර්බුදයෙන් ගොඩෙන්න්න මේ අර්බුදයට විසුන්දුන් සොයන්ට ස ආර්ථිකය ගොඩ්නග ලිවරවෙලා අපේ රටේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න ජීවන වියදම අඩු කරන්න අපි කටයුතු කරන්න ඕන. එතකොට මේ මේ හැම කෙනාම, තමට කරන්න දෙයක් නෑ දැ අප මන් දකින්නේ හැමවිටම අපි මොුව කර්ඩද මට කරන්න දෙ යන්න නෑ. අපි හැමෝටම එකක් කෙනගේ හැකියාව දක්ෂතාවය සම්බන්තා මත කර්ඩ පුලුවන් දෙයක් තියනවා. ඒනිසා හැමෝම කියන්න ඕන හෝෝද බෙස් අපි ගොඩ නගනවා. අපි කොහමාරි මේකෙන් එලියට එනවා. ඒ නිසා මට මෙන්න මේ දේ කරන්න පුළුවන්. ඒක කරද යනකොට අපි හැමෝම බලන්න ඕනේ අපේ තියන අවවාදානම් මොනුවන්. ඒ ම ගැටල ොවද හම ගැටුවක් සැල්කිලට ගණ්ඩෝනේ ලන් ද වර්ට අයහපත් තත්යන් හඳුනගෙන ඒක ගොන්න ගන්නටයුතු කරන්න ඕන හැමවිටම ගියන්න ඕනේ අපිට පුළුවන්. අපි කරනවා ඒනිසා මංහිතන අප ඔොක්කොම එකතු වෙලා. දැන් අර්බුදය නිසා ඇතිවෙලා තිබෙන අරගලය නිසා දේශපාලන නායකත්වයටට සම්පූර්යෙන් වෙනස්සෙන් සිදු වෙලාතියෙනවා. ඒයට අඩි සියයක් ත පසර ගන්න වෙලා තිවා. ඒ පරව ද. මගේ යිතිවාසිකන් කියැන කතාකරනවා පුරුවද සංවිධාන අතිවාසිකන් කියන කතා කරනවා මට කියන් ෝන කමතියෙන්නේ ඒ කටයුත්තේ දී අපි සිංගලෙන්න් මේ මංක කියන් දිිසල ඉංග්‍රිසින් කියන්න. එදාවේල ටුවස් එනේද විදිට මුොනුවමුණුවරි කිරීම නෙමෙයි තමන්ට හැකියාව තිබෙන ආකාරයට විද්‍යාත්මකව තාක්ෂණකව යම කරන්ඩෝන ඒ සඳහා කළමනාකරණය සැල්සුම් කරන එන ්‍යාපාරක් කණ්ඩතා සැල්සුම් කරණය ඉතාම වැදගත් ඒකට අපි කකොකොතු වෙලා එක අවබෝධරගෙන ඒකට අනුව අර්බෝදිට මොන දෙම කියනක තමයි ට මේ සහ කරන්නට පිදන්නේ දේශපාල පක්ස සංවිාන ොනාකාරය ක සබන්දන මන බ පපොතු යා ගේ ග ම ප ස්ට ජික් ලන එකක් වසර විපහක පලෑනක් රටට ඉදිරිපත් කරන්න තමයි සම්බන්ධනේ ඇතරේ අපි යටටිතලේ පලෑන එක හදමින් පැවතුනා එති අප මේ වෙලාවවෙද මෙත අද මීටන නැත්තම පෙස් කොම්පලන්ක ති කියන්නන්නේ රට යම් කිසි සදිස්ථානකරදැ ඇවිල්ල තියනවා.රගල තුළින් විශා ජයග්‍රහන් ප්‍රමාණය ලබාගර අරගේ ජයග්‍රහ රටේ සියලු වැසියට ෙදලැන් න එක පොදුවේ හැම දිස්ත්‍රික්කම හැම නිවසක ගෙරන්දර අර්ගලයටට සහෝගේ දු න එක කණ්ඩායමක ජයග්‍රහණයන්නෙව රටේ මලියන සිදකීම ජයග්‍රාණය. මේ ජයග්‍රහණය නියමාකාරයෙන්. ඒ ත ි යිම අස්ථාව න්න නෑ මන අපි රන්ඩෝන ට වැඩ පි වෙලක්කොන මේ දේපාන පක්ෂකතු වෙල නවත මේක දේශපාලන ගේමකක් කරගෙන ඒකටගේ පෑත්ම සසා එකටක ස්ථාවරත්වය වෙන වැඩරන අපිට පේනවා. ඒ හරින්නන මේක සිවල් සංවිධාන විසිං කරපු සිවිල් අරගලය. ඒ අරගලේ ප්‍රපාල සිවල් සංවිධාන සිවල් සමාජයටය අන් ෝන එම අපි රන්්ඩෝනේ මේක වැ පිල් වෙලක් ෝන. ඉස්ල්ලාම මේ තව දස් කීපයක් හරි අරගෙන. ිපු සංවිධාන දීටි හද තින වැපිළිවෙලක් ඒ වැඩපිළිවෙල තවදරට සාචා කල වැඩ පිළිවෙ ස්ල් හදන්න වැ පිවෙල හදලා ට පසෙ තමයි ඒක නාකත්තේෙන්න කවද කියල තිරනෙක අපි දෙක්න කවරත් ඩ පි ග අපිට මේ වෙලා විදි රටේ දීක කාල නිෙට ජික්පෑන රත්ත ක්‍රමෝපයක සැලසට අමතනව ට වා බි ස් ට විට ප ලන්්න එක මේ වෙලාවේද අපි කොමත ොටගන්න අපි මුල්ලු රටේම එෙමහා පලන එකක්හදල ඩි රැලවගේ ේට න් ලාන අවරුද්ක කාලයක් මේ දවුණු කරගන්න ඒම නැතුව අප දකින හැමතන ුිකරමන්ත ගිය ෙන්ඩ පුුව දවරය න්න පුුවන් මරුව ඩ පුුවන් පුදජල්ගන්සේ සේවකව රජන්ේ සේකව මේ වෙනකට හැම කෙනටඇට ැනන්න ඕෝන ිසි එකටේ බිසි වෙන්ඩෝන.

පලන එක නුව රජය විසින්ගේ ප්ලෑන හදලා ඉදිරිපත් කරපුුවම ට අනු්‍යාතව සියලුම සංවිධන සියලුම කණ්ඩයම් සේලුම ආයතන ඒ පිස්ස කියලා මතමන්ගේ බිස්නස් කටනවට පලන් හදාගෙන හමෝම මෙතනන්න පිරිස දක්වා ත්‍රීවිල් එක රදුර මහත්මෑ ට බස්ධ වර හැමෝම ිසි ඩ න හෙට දලා රට දියුණු කර න්ටයන්න කගේ දහ යන ට දියුණු කන කියනද අපි හමතිස්සම ගරු කරනව මෙ රටේ වෙනසක් සිදියයුත්තේ දේශපාලන වෙනස සිදුවියයුත්ත ව්‍යවස්ථාව හරහමයි. මේ අරගල තුලින් අප අම් කිසි බලපෑමක් කරලා මේක වෙනසක් කර නමුත් මේ වෙලාවෙදි අපි අනිර්රම සිදුවියයුත්තේ ව්‍යවස්ථාව හර හතමයි දේශාලන ක්‍රියාවලිය ව යුත්ත නිසා දේශපාලනය ක්‍රියාවලියට වෙන කිසිපසිදයක්ක් නැහැ. පාර්ලිමේන්තුව හර සිදුවන සිදුවලියයට ක්‍රියාවල්ලියයට අමතර. නමුත් මේ පාලිමේන්තුව හර වෙන දේශපාලන ක්‍රියාවලිය කේද්‍රගත විියුත්තේ වැ පිරිවල එෙක්. අවරුද්දක වැ පිල්වෙක් අපිට ඕ. ෙැ පි ි ට විට ාන ද ප ක් හ ම නවතත් දේශපාලන පක්ස තම තමන්ගේ ආධිපත්්‍යය නත්තන තමන් ස්ාාවරත්ේ හවරු කරන රට ල අරග සියලුම සාමාජි සමාජග ට ියල ග රම. ප හ වැ ප ච .. එකමයි පිරිපු සංවිධානය එකම ගමන් මාර්ග ක්‍රමවේද අනගමනයරන අප න හැමෝටම එක වෙලා මේ වැඩ පිලියල් දියුණු කරලා අපේ එක පෑන්න එකක් අදගන ප ෑන්න ට ගනු ම එමන ේරට හදන්න බෑ ඕන ආතනයක් රටක් හැම ද්ල කටමරට වැඩක් තිය න හැම ි න හම රට හ න්න. මේ මහචාර ආචාර පැින්නවා තවතුරටත් විස්තරරයි ඒ සම්බන්ධය පට කර පිට පුුවන් සියලු සිවිල් සංවිධානය එකතු කරගන මේ ස්ල්ල අනුමත කරගෙන ඉට පසේ වැඩැ පිවෙල ක්‍රියත්්ම කිරීම ගනට එකතුවෙන්න. බොමස්තුතියි. ඇතවශයෙන්ම දැ ලංකාවේ තෙල් ප්‍රශ්නයක් ගෑස් ප්‍රශ්නයක් ආහාර ප්‍රශ්නයක් ඒගේ විශාල අර්ු දරාශයයක් මතුවවෙලාතිීනවා නමුත් ඒ අතර මතුවෙච් මන්දකින විශාල මරබුදේ තමයි අෞෂදහිගේ. එතකට වෂධහින්ගේ ලංකාව පුරවඩ අපි ගත්තොත් අද වෙනකොට අපිටිට රට අවෂධ ගෙන්න්නන්න ඩොඩබිය ගනක් යනවා ලංකාවේවෂ නිෂ්පාදන ඉතාමත් අඩුවෙන් සිදුවන්නේ. ඉති ඒවගේ ප්‍රශ්න ගොඩක් වුඩ රට මේවෙලාේ ලොකු අර්බූදයක පැටලි ලන්නවා. ඒවගේම අරගලයක් ක්‍රියාත්මක වෙනවා ලංකාව අර්ගල භූමියයක් අරග භූමියක ේන්ද්‍රස්ථාන වට ගොල් ෆේස් පත්වෙලා තිබෙනවා. ඉතින් මේවෙලාව හොඳම වෙලාව තමයි ඇර්ග බමිය කේන් ්‍රස්ථාන වන ගොල් ේකේ ලංකාවයම සිලුමවාකාරය ජනතාව පාශය විි ද්‍ය ශිය ෘතිකයන් සිද අර්ගල හා සම්බන්ධ වෙලා න්නවා දැන් බට තේරන න ෘරතික යම්ය ඉතාත් ධනාත්මක ධනාත්ම යෝජනාවල ඉදිරිපත් කරනවා. එතකොට සිදුවෙන් නේ එත එකැනකට තේනරක නොී ගොල් ේසික රක්න මේ අගල බූමිය ලකාවම. තොට ලංකාවවා අර්ගල කරුුවෝ එකක ආකාර වලින් මංකිව ආකාර ෘතිකය විදවතුන් ශිෂ්‍යයන්. විශිවිද්‍යාලශිෂයන් ගෘහණියන් කාන්තාව ව්‍යවසාකින් මේ සියලු දෙනාගම අදහස් ගන්න ඕනේ මේ වෙලාවේ. මේක අරගෙන අපි බලතන්නහම නෙේ තිය ඕනේ. පි පක්ෂේව පිර දේශාල මතවේ ය පත්කරද න ලා ටම් චේජ කියන්නේ එක සිිට ේන්ජ කිය නපතියකමති දරල්ලා නැත්තන් අපිට ම නායගයන ැෙේ.ේ ිට චන් කිය පොත් මරිිකා ංගලන්තය සිංගපපුර මේෂි බ පත් කරන්න අප තමක්කව ටම චන්ච් කරන්න නන්නේ. අපේ දේශාල මත පැත්ක කියලා. රට කරවන්න පුළුවන් රටට නායකත්යවෙන්න පුළුවන් රට ඩක් කරන්න පුළුවන් ෘත්තකයන්ත වියතුන්ට දේශාලක්ිට රට කරන්න ඉට දෙන්නන. එ එකකට දෙම්ම මගේ මගේ ෘත්තිය පපසරය වෙන අවෂද පත්තර ගත්ත මේ වෙලාව අවෂද හින්ගේ නිසා රහලට සමහර මිනිසු ියයනවා. එතකො ඒට ප්‍රා තු ම වුදු හැත්තයකට මි වු පහරති ෙ ිය කිනවා. සිරිමෝ ැති නි කා ඇත්තරම පි දකිනවා ඒ සිරම මැතින කාල ක්‍රියාත්ම කර ුද. ඒට ව පෝෂද හම කාරයගම සිරිමෝ මැතිනියයයියින් කරනවා. නම් කරනවා මහාචාර සයක බිබිලේ ොස්තරේ විකරමසිං පාර්මෙන්ට රියන්ස්ල ඒගොල්ලඟ පත් කරලලා ලකාවතු වෂද කළමාරය වන්න කොහම නි්පාදන දියුණු කරන්න හොමදගේ ලින ප්‍රකාශ කරන්න වාර්තාවත් දෙන්න පත් කරනවා. ඒ වාර්තාව සහන්වා ඉතාමත් චේදනය තත්වය තින්නේ ලංකාවතුළේ. නිල දරිවා ්‍ය තු පව නිලධාරිවාදය හින්ද වෂදවේද අධ්‍යාපන දියුණ කරන ඔුන් උපාදි හදලනෑ ඔවුන්ට මි සෞඛ්‍ය අමාත්‍යංශය තුළ සෞනාවන් අධකාරය තුළ ෂද සැපෙන්ජාලය තුළ ඔවුන්ගේ සියලුම තනතුරු යම්ම් මුෘතින් සින් දැගෙන තිබෙන ඔවන්ට කරගන්න ද නමුත් සුදුසු දීලන කිය ම. ෘති ආාරදමහිද ෘතින්ගන් සහන් කරන්නමට අපිටක් ඇතික් තේෙන ෘති ආචාර් ධර්මතයවා නමුත් අද දක්වා ඒක්‍රමේ පැවතගනම නිසා. එක වෘතියක් සියලුම පරිපාලනය සෞඛ්‍ය අමාත්‍යංශය තුළ දැහැගෙන සෞඛ්‍ය අමාත්‍යංශය තුළ ඒවා ඒකා අධිකාර පත්තගෙන හිද සිටම් චේන්චය ඒවා ඒ අතාරරින්න කකාට පුරද දෙෙන්න්න අපි කියේනවා දශපාලක් යොමතාරන්න දේශපලක් ජතයරලා ඕගොල්ල දීලයන්න වෙනයටට කරන්න හැයි නිලධාරීන්. ඒ රද ස්ට ේජචක්රන සැබෑවට ට ආදරය කරන වන රට සබවට හැදන්නනෝන කිය හින වනම් ඕවුත් මේ ිස්ටම් චේචික දයකවෙන්නවන සුදුස්සාවට සුදුසයන දීලා. එදා අපි කවරුත් සනෛ්‍ය විද්‍යය වෛද්‍ය අෞෂද ප්‍රතිිපතිය පාල සබි ලෝකෙත් සලග මහහාාර ේනක ිවිල මැත්තුව නිදේශල තිනේ නිදශයන් ක්‍රාම කරන දීලා. අපේ රට ඩොල රිතුරුරන අතරික් අෞෂද විදේශයට ව ොල් රපයන්න පුළුව. ඇතිවල්හ අර්බුද අපට සමයක්ට පත් කරගන්න පුුවන් කෙටිකාලියින් දිීර් කාලන වැඩ සටහන් අවුෂද ේදීහා අවෂදධ විද්‍යාව සබන්ධ ආයතන ෘත්තිය සති සබන්දධරගෙන මේ වගේ සීලු මංශමන් මගේආංශය කතා කරවගේ සියලු මංචවල. මේ වගේ ඒ අදාලා වෘත්තිකයන්ට. අදාල සුදුසන්ට නියම තැන දීලා මේට සිිටම් චේන් ජක්කරොත් අපි ආශසිාව දියුණුරට ලෝක තාත් දියුණුට බවට පත්තේ අනිදේ තමයි. අපි ඔ මේ පොො පැලව පැලවෙන් නැති දේශපාල දර්ශනමයි මේ පොව පැවෙන. ඒ බෞද්ධ ංස්කෘතිතක් යන දේශපාන සංස්කෘතියක් ඉදිරේදි බිහිවිය යුතුමයි. එකොට තමයි සරලු දෙනට නිස තැන සමතැන හරිතැන ලැබෙන්නේ. දැන් සේලු මාආගම් සහජීවන ජීවත්ත යම්තාක්දුරුවට ඒ ආගමි පදන සංකෘති රතුල ව්‍යපතවෙලාතියන හින්දේ නිසා ඒගැනත් සල කළ බලලා. සේලුම දෙෙන සියලු මර්ගල කලුවන් නියෝජනය වන සියලුම් දෙනගේ මතයන් සලකල බලලා. සියල්ුම් ෘතතිකයන් ද සියල්ුම සමාජ කොට්ාශ සියල්ම සිවල් සංවිධාන ඒකාාත්මි වෙලා අර මේ දක්සල කතිකාවට යන මහා සභාව නැත්තං පාර්ලිමේන්තුවත් සමඟ අටියුතු කරන යලින්තිබෙන මහා සභාව සෙනර් සභාවගේ දෙයක් හදලා. ඒ සුදුසුම පුද්ගලයන්නේ සිවිල් සංවිධාන වලින් තෝරල ඇතුල්ට අරගෙනන අපේ රට. ඒ අවාසා අරමුණුව වන්න සිිටම් චේන්ජ එක දියුණු දේයක් කර ගොඩ ගෙන යන ගමනට පිරිිපුන් දේශයක් විදිහට අපේ සංවිධන උපරිම දායිකත්වය බාධන ග නිිහන් වන ස්තුූතියි ඒගොලි පාර්ශෂවයක්. ඒැ එක පාර්ශය මකද ඒකටම චෝදනා කරන්න බෑ යම්යම් කාලව ේ හොඳ නිලධාරී ඉඳලතිවා. එතකොට ඒ නිලධාරී දැ අෂධ අෞෂවේද අධ්‍යාපනය දසම විනේ තවෞුද් දෙක ඩිපලෝමාවක් අදරත්ේ ඩිපලම තිගෙනන්නවා. හැබ ගෞරූපද ගුත්තිනවා හැබැ ගෞර පාද හිම කෙනනට හිම වැඩක්තලය ඇත් යන්න්නේෙට නෑ මට අමත වෙච තවද යක්තියෙනවා මේ කඩාවැටීමට හේතුවක් තම අපට තින සෙවිල් පරිපාලනය. වැට කොමිසම් කලම කර සේවාධපාර්තමේන්තු. පඒද ්ද යාම අධිපරි කටයුතු සමග වෂධේදී අෞෂධනයයාම ධකාරි එනෙම්මාර්රේක පිහිටම සමග අපිටයුතු කර. ඒ ඒ නිලධාරින් බොෝ දෙනා. මේ නිලධාරිවාද ෙහින්දා වෙන ෘතිමය කණ්ඩෑමට හටෙන දෙන්න තියන්නේ නෑ. දැන් අවරුදු හයක් තිස්සේ ෘතිය නමයතන්තුර නාාමය වැටතු තාලය ගන්න අවරුදු පහක්. ඒ ද රත් ිල් ීමක් හත ට දුණු රන දුණ දේශක ට ගනයන්න අවශ්‍ය ජවය සපය සිල දිනට ක්කීමක්ති. ශේෂ අපය රටේ අද වෙනකොට අපි දන්නවා කවරුත් මුහුණ දීලතියන දේශපාල සහ ආර්ථි කාර්බුද්ධය. ෘතිකය විදිහට අප පිරිපුුණ හටක් සංවිධානය හරහා. කොහොමද අපේ රටේ වැටිලතියෙන තැනින් ගොඩ දෙන්න පුළුවන් දායකත්වය ගැන අප විුද්ධවත්තු කතා කරා. එතනද විශේෂයෙන්ම අප ව්‍යාරික ශේෂ්‍රය ගත්තොත් ව්‍යාරික ශේෂත්‍රය අද කවුරුත් බහතරය කතා නොකළට පුදුම අසානකාී තත්ත්වය අපේ ව්‍යාපාරි ප්‍රජාාවන විශේෂයෙන් බැංකු. එවගේ ලීසිං ආයිතරවලින් දාන ප්‍රශේක සහ. ඩොලර් අර්බු දෙයක්ත් එෙක්ක එයයිගේ ආතර දුවන්න බැරි තත්වයක් උදා වෙලා තියෙනවා දැන් සිංගප්පුූරුවගේ ගත්ත අපි දන්නවා මුළු ජනගහනයෙන් සියයට හතරක් ඉන්නව ්‍යාපාරික ප්‍රජාව. අපේ රට ඉන්න දසම තුනයි ව්‍යාපාරික ප්‍රජාව මේ දසම තුනත් දැම් පනාදින තත්ත්වයකි ඉන්න. එතවට අපි මේ කතා කරන ආර්ථික සංවර්ධනය වෙන්න පුළුවන් ආර්ථික වර්ධනයක් වෙන්න පුළුවන් එ ඉළඟට අපි කතා කරන ෙට ල දශය නිෂ්ානය ර්ධනයක් වන්න පුළුවන් මේ වර්ධනය කරන්න ඉන්න රජය නේ රජය සහයෝගයේ දක්ව නාතනයක් විතරයි ගොලු නිශ්පානයක් කරන්න නැහ සේවාවක් සපයන්නේ අපේ ව්‍යවසායක ප්‍රජාවට. ඉති එනිසාි විශේෂයම බලාපොරොත්තුවෙනවා අලුතෙන් එන රජයක් වේවා යම් රජ එ එ පලත් සභහ වන්න පුළුවන් පළත්පාල ආයිතර වන්න පුළුවන් මේය අප ව්‍යාපාරි ප්‍රජාව අමත කරලා වැඩ කරන්න කෙනෙක කියන්න බෙනවා. හේතුව ්‍යවසායකත්වය නියෝජනය කරන. ෙක් අබුදය ගොඩ න්න නම් ට ොල ේන්නෙ ප ොලර එක ාට ග ගන්න ගන්න ැන ොල් යෙ නොත්තන්න න ොල් යක නොත්න්න තියනෙ අපේ කුසියටට මයිේ ලංකාව කුස්සි තියනවා ලක්ෂ පනහ කුස්ි ලංකාවේ තියනවා එකන පවුල් ක්ෂ පණහක් ඉන්න නිසා. ත්‍රමේ කුසිි පනහෙන් පොදුව ගත්තවොත් අපි දන්නවා. මේ කුස්සි පනහා හරහා තේක උනුකරන තැන ඉඳම් පිට රට ඩොලර් ගලාගෙන යනවා නවතුර. නු කරන ැන දම් විදුලියෙන් අපේ සල්ලි ඩොර් එලියට හැදිල අනවා. එලියට ඇදිල යනවාය නිසා අපිට පුළුවන්න්නම් ඩොර් හොයන්න කලින් අපිට නටට දායක වෙන්න පුළුවන් දොලරටි ඉතුර කරලා දෙන්න. මේ මගේ ඉදන් මේ අපි සියලු දෙෙනට පුළුවන් අඩුගානේ ඩොල්ර් සතයක් ඉතුරු කරලා දෙන්න. එතර මේ ඩොලර් යම් දව මාසක මට පුළුවන්නම්. එලියට යන ොලර් දහයෙන් ඔක්කොම් ැරවුනා ඩොල්ර් පහක් ඉතුර කරලා දෙන්න. මානසික මටමක් හදා ගන්න ේබනකොට තරමම සීනිිටික ඩොලර් යන්නේ. උන වතුරටක ඩොල් යන්න ඇයි විදුලිය නිෂ්පාදනය වෙන්නේ අපේ ඩීසල් හරහා එනම් අපේ දේශය කිය තියන වතුරටක විතරයි. එනම් වතුරටක හැර ඉතුර තකපේ ඉතුර ඔක්කොමටි තේකෝප පෙවා සමහරලාට ොල් රඩින් සමන්න විතුේ තිේ නිසාිට තන්න පුළුවන්ම් මේ ඩොලර් අර්බුදයෙන් ගොඩේන්න නම් රට ගොඩයන්න නම් දොල්ටි ඔක්කොටම උපයන්න බෑ අප රටේ. ජනතාවගේෙන් දෙය හැටක් මිනිස්ස ගත්තොත් දෙසය හැටකගෙන් එක් ෙන ඉන්න ්‍යවසායකෝ එකතම අනුපාතය. හරි අඩු අනුපාතයක් තියෙන්න්නේ. එනිසා අලුතෙන් පත්වන හෝ පවතින කුම නොහෝ රාජ්‍ය සන්ත්‍රයට වගකීමක් තියෙනවා මේ ව්‍යාපාරික ප්‍රජාව ඉන්න පිරිස රැකගැනීම වහාම සයට තුනක් දක්වා සයට දසම තුනේ ව්‍යවසායක අනුපාතය සියයට තුනක් රට ඇතුළටගේ රට ඇතුළේ අපේ රා්‍ය. ආතන තිනව හැත්ත එකක් මේ ්‍යවසාායකයන්ට උදව් කරන. මේ හැත්තෑක අඩුගානෙ එකක් කලානම් ඇති තුටි හල දාල් හරි. මහ පරිමාණ සේවක සංකයාවක් කිනො එකක් දෙවනි කාරණය තමයි ඔබ දන්නවා අපි දන්නවා හුපියල් විපන්ඳහය අවම ඇටුබ ගන්න රාජ්‍ය සේවකකිනො මේ ලක්ෂ දාහතක් රාජ සේවකය තුල. රුපියල් විසිපන්ද හින ලක්ෂ තිස් පහ දක්වා වැටුම් ගන්න ඉන්නවා. එන අපි දේශපාල හොරුම් ගැන කහතා කරනවා වගේම. රාජ්‍යතන්ත්‍රයෙත්තින්වා මේවට උඩගෙටි දෙන. රජ්‍ය නිලධාරණත් මේ හොරකමට උද් කර. එනම් මේ පිරිසටත් යම් විදිහක සිවිල් සංවිධාන වේවා යම් පිරිසක් මැදිහත් වෙලා මේ උඩගෙන ගෙඩි දෙන. ඉහල රාජ්‍ය නිලධාරයේ පැලන්තියක් ඉන්නවා දේශපාලකයන්ට කත් හදින. එනම් මේ අයටත් යම් වැඩි පිළිලක් හැදෙන්න්න ඕනේ ඒවගේ ලක්ෂ තිස් පහහි රුපියා විසි පන්ඳහායි කියන පරතරය අව කර වැ පිළිකු තිස්රහ හැන්නව හැත්තන් අපිේ කතා කරන්න. ගල ර්තකත්ි බාගන්න ැහැනම් වා ප ඔලු තියාගෙන බලමු අපි කොහමද අප රට ෘත්්කය විදිට මැදිහත් වෙලා ඔබේ දායකත්වය අරගෙන හම කෙනෙක්ෙම දායකත් යගම අපේ රට ගොඩදාන තැකට ගෙනයන්න කියනෙක් අද උදේ සතිය දවසක් උදේ නමේටමං ගොරැල් හන්දිට ාව හම බොරැල්ලහන්ද හරියට පොය දවසක් උදේ වගේ මට පුදුම කනගාටුවක් ඇති වුණා අපේ රටේ සාමාන්‍ය මහජනතාවසා සියලුම ව්‍යාපරල් ප්‍රජාව ගැන ඇතන ඉන්ටශනල් ෆින්නස් කෝපරේෂනගේ දත්තවලට අනුව ශ්‍රී ලංකාවේ ව්‍යාපාලින් සිටට හැත්තාවක් තියන්නේ සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඒවගේ තමයි රැකයා උත්පාදනය ගත්ත හම මේ උත්පාදන වලති රැකියාවලින් සිට හතලිස් පහක් උත්පාදනක කරලා තියෙන සුළුහා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකන් විසින් නමුත් රටේ වර්තමාන තත්ත්වය ගත්තහම මේ සුළුහාන මධ්‍යපරිමාණ ව්‍යාපාරිකය වන්දදීමේ තර්ජනයකට ලක්වෙල තියනෙන මං ඇයි හෙම කියන්නේ එහෙම කියන්නේ මේ ව්‍යාපාරය කඩන් වැටුණට පස්සේ එක ගොඩගන්න ලේසි නැහැ. එක ගොඩගත්ත ගොඩේන්නේ කලින් තිබ්බනය කර මේ වෙනස් එකක්. රටේ වර්තමාන තත්ත්වය ගත්තහම හැම ව්‍යපාරකෙක්ම මොක් හරි පොඩි හරි ලෝන එකක් හලතිනවා. ඒවගේ තමයි. ස් කලම්ක් රිවාහනය කරන්ති නවා. ඒක තමයි අපේ ලාංකීය සුළහාමධ්‍යපාර්මාණ ව්‍යාපාරිකය ස්වභාවය. එතකොට රටේ මෙච්චර අර්භුතයක් පැවතුනත් මේ ලීසිකපනි ෆිනන්ස් කකම්පැනි බැන්කූලඩින් කිසි ආකාරයක චාසසික්දදිලනෑ අස්තාවක් දිලනෑ සුහා මධ්‍ය පරිමාණ ්‍යපාරිගයට. ඒගේම තමයි රටේ ලොක දගැන්ත ප්‍රවාහණ ප්‍රශ්යක් තියනවා තමන් නිෂ්පාදනගන්න බාණ්ඩ ටික ප්‍රවාහණය කරගන්න විදිහක් නෑ. ඒවගේම තමයි බාණ්ඩ මිදීගන්න පාරිභෝක කිය කරශයක් තිය. ලදී ගැනීම හැකයා එන්න අඩුවෙල තියෙනවා නමුත් ගැටලුව තියෙන්නේ අප ලංකා සුළහා මධ්ධි පරිමාණ ව්‍යාපාරිකයගේ හඬට ලොකු බලයක්නෑ සමාජ තියන මතය තමයි අපි සර්වධ කතාකොරුක් මේ ප්‍රශ්න ගැන මිනිස්සු ඉතාගන්න මේ සුලහා මධ පරිමාණකය ව්‍යාපාරික කියන්න මෙ මේ මෙ අට සල්ලි තියනවා මෙයාට ප්‍රශ්නයක් නෑ ඔය මතම සමාජය මතුවෙල තියන්නේ හෙම අද යෙන්න තේම. නමුත් මම කලින්කිව්ව වගේ මේ සුළු හා මධ්‍යපරිමාණ ව්‍යාපාර නිහඩවම වදවීමේ තර්ජනයට ලක් කළ තියෙනවා. ති ඒකයි අපි පිරිපුන් සංවිධානය විදිහට මේ ව්‍යාපර වඳවෙන්න නොදී. මේ අමාරු කාල අමාරු කාලෙක හැප්පෙන් නැතුව. ගැටෙන් නැතුව කලකර නැතුව වැටෙන් නැතුව. මේ අමාරු කාලෙත් එක්ක අනුගට වෙලා ඒකත් එකට යා වෙලා. ව්‍යාපාර් වැටෙන් ඇැතුව මේ කාලෙෙන් ගොඩේන්න කොහොමද කියලා වැඩි පිල් අපි සංවිධාන කරලා තියන්නේ. ඉතිමං හැමෝට ර්දනා කරන පිරිිපියු සංගවිධාන වැඩසරන් එකතු වෙන්නන්නේ එකතුල තමාගේ ්‍යාපාර ආරක්ෂා කරගන්න අපි හදල්ටන ක්‍රමදේදේ ඔ. ි ඇත්තරම මීට පෙර කර ි ට ක් ට ි න ට හැද ප ල ද ද හ තරට ඇතම මේ පලෑන්් කියන සැලසුම් කරන. ඒවගේම තමයි අපි සැලසම්රනේ දී දූෂණය වංචාවගන අපි කතා කරන වෙනම හැකි. අපි හැම තිස්සම දෂණය වංචාව හො මිස් හොඳ හො වා හො මිස්ස ො හම ිස් හො ේ. ටම එක ට න ටම ක් ම ට හො හම හො නිසු හෙ ලක හත් නිසු ො ගත කර යන අපට ොන කරවේද ිස්ට ති අප මේ පහුගේ කාලේ දසල් ඉද ප්‍ර්නේ හොද වැඩ පිවෙලක් ඉදිරිපත්ර දිිට ලයිස් කරන්න දිිටලයිස් ක ප්‍රශන වින්න න අපි චතර පල්ලවත්ත හමය හැද. වැඩ සහ. රටේ විය හෙල පෙේ කණඩාමට ඉදිරිපත් කලලා මේකට බැදිහත් වෙල දව කරන්න වම ප්‍රශ් විස ලදන්න. කත්යෙට ඇහුන්ඳදුන්නේ නෑ මේක සඳහ පෝලින් ඔල ගේීල ටෝකන් ගන්නාගේෙනෙක ඩිජිටල් කමයක් නෙවෙේ පලින් ඔල න්ඩෝඔන ගෙරයිඳදලාරෙන ස්ටක්ක හමද කිය බල තැට කියල ඩ කන්නපුලවද හො හෝම කාර්යක්ක්ෂම ක්‍රමවේද පිළඟ තිය අපි පහුගේ රජට නත්තම් දක්වා පාලනය කර රජයට බලපෑම් කරලා කියන්න ඇද මේක කියලදී අපි සවචවය කරල දෙන්නන් කියලා අපිට තේරුණන දේ දමයි ඒකට හම මනාවක් නෑගට පස්සනවිසන්න වශතාවයක් තිබුණ. ි දැන් මේ වෙනකොට රාජ්‍ය නිලධාරීගගේ හරි ල්ලා සිත්න මේ ඉරියේද එන්ට තිෙන ඉද ටික හරි මේ ක්‍රමවේදයක් කර. බෙදාහැරීම කරලා මේක මිනිස්සුන් පෝලිග ගල කියල මේ කාර්යක්ෂපතාව මිනිස්සුන් නිකරුුණේ කාල නාස්තිකරනක නවත්තල මේ මිනිස්සු ටේ ලදා යිතාවව වෙන යොදාගන්නඩ පුළුවන්.ඒ ක්‍රමවේදේ ොහද කියෙල් අපෙන් හලා අපිට කිය හරිරගන්නගල ඒ සද රනු ඉදිරිපත් කරට අප චතර පල්ලව න් ගම. අරගලයේ පැත්තෙන් කොළොම දිස්ශ්‍රික්කේ විිසාල වැඩ කොටසක් කරපු සම්බන්ධලාටපු අතුෂාරදව මහත්මතිනව ඇතුමාල දෙන්නත්ය අපි මේවෙලාවෙ කියන්න එකද දෙයක්න උදාහනයක් විදිට ඉන්දර වෙනුවෙන් අපි ක්‍රමවේදයක් සකස් කරන්න සූදානවෙෙන්න්නවා. එතනින් පස්ෙේ හැම සිිටම්ම එකක්. හම එකම ිට යිස් කරන්න නත්ත මේ ොම තාක්ෂය කර ෙ තාක්ෂන තුර ම හොරක් මරක ඔක්ම නතර වන්නේ තාක්ෂ ප ම ටම ක ොරකන්ර බෑම ුෙ හොකම වත්තනවා කියන තියෙ ස්ටම ඇතු ෙබයි අප රාධන කරන ියලු නටේ ක්‍රම තුල ර ප ග. දැන්ට අති කිහිපයකට පෙර මේ ඉහල බලධාරීන්ට පැහැදිලි කරලා දුන්නා මේ ඉන්දන පෝලිමේ නැතුව කොහොමද ඉද නැටික ක්‍රමවත්ව බෙදාහරනවැ තාක්ෂණය පැත්තෙන් කොහොමද කරගන්න කියෙනට. ඉති ඒක සාමාන්‍යම පැහදිලි කිරීමක් කරන්න එක වෙන හැටිය ගැන සාමානෙන් දැන් ලංකාවේ කනජිතය සංස්ථාවේ පෙට්‍රල් පෙට්‍රෝලි එතන මුතුරාජෝ එල සහ කොලොන්ඩාවෙන් තමමා බෙධහරින් නිකුත් කරන්න. තොර එතනින් අපි ලොගන්න එකක් දෙනවා එතන පෙට නිකුත් වෙන තැන සෙඩ්ඩ එකකෝකද සෙඩ් එකට යන ප්‍රමාණි පොට් කොචර දෙක තෙල් ොර එක සිිස්ටම් එකට වැටනවා. එතොර සෙඩ්ඩ එකේදී න්නවා එත පෙටල්ටික එතනී දලා සෙඩ්ඩ එකට යන අතරතුරේදී සිිස්ටම් එකෙන් ටෝගන් රිලිස් කරන්න පුුවන් සිිස්ටම් එක බලන්නවා බල්ල තමයි ඒක ටෝගන්ටක රිලිස් කරන්න එතකොට කාටවත් පෝලිටෙන්ඩ අවශ්‍යන හෑ ගෙදර දිීම රික්වෙස් කරන්න පුළුව ඒක වෙන්නේ ැන් පාවිච්චි කරන පුද්ගලයාට ඒ අදාළ නගරය සම්බන්ධ කරලා නගරය දාලා නගරය දාලා සර්ච් කරපු හම අදා නගැර සියලුම සෙඩ්ුල තියෙන තෙල් ප්‍රමාණි පෙන්න්නනවා. එතකොට ඒ ඒේ ස්කොයිසෙඩ්ඩකෙන්ට දැන්ට තෙල් අඩුවෙලා තියෙන්නේ ඒ ප්‍රමාණ හිටම් පෙන්න්න නවා. එතොට ඒක ගන්න අප අත්තර මාර අතරින් තෙල් ප්‍රමාණය සිස්ටම් එකට වැටන හින්දා මොකද පෙට්‍රල් ගහනකොට එතන අප ටෝගන්න කියන්න කිවවාර් කෝඩ්ඩක් එක් ඒ කිවවාර් කෝඩ්ඩ එක තනින් සර්ජ් කරපු හම ඒ කලින් පෙට්‍රල් ගහපු සියරුම විස්තරට කෙනවා. එතකොට ඒකත් සෙඩ්ඩිග තිය පට්‍රමාණ අඩුවනවා. එත ඒක බරණ කෙනෙකුටනත් ඒක බරන්න පුුවන් කොච්චර තෙට්ි කොච්චර්‍රමාණ තෙල් තියෙන කියලා එතර ඒකනුව තමයි සිස්ටම් එක හඳුනගන තමයි. ෝග එක කි්ුවෙන් තඒවගේ සරලම එච්චර ලොකුම දෙයක් නෙවේ නමුත් මේක හරිම ගැනෙ දැනට මේ ගට්ටේ කරන්න ක්‍රමවේදනම් ඇතරම මේ බොරුවට මිනිස පාරයේ කාලය මිනිස්සුන්ගේ එතකොට මේ එතන ඇතරම සසාහරයට ඇවිල් ඇතැන්ට යන වියදම කණඩ බොඩුවන දස්ගනම් පෝලිමින් ඔය කිසිමයක් නෑ මෙතන ටෝකගන්නනය කමුණ නිවාරෙන් පෙට්‍රල් තියනවනම් පමණයි ෝකන්නයා රිලිස්වෙෙන් සෙඩ්ඩකින් මොක සෙඩ් එකක තියෙන පෙටල් ප්‍රමාණුණුත් පැත්ති න ලාලගන්නපුල නොමල් ෆෝන එකක් න්න ලික එකක්වි දියට යනවා. ඒටෝක එක. එතකොට මෙතන ඒ ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තරම දැන් තාක්ෂණය සම්බන්ධ කතා කරන වනම් මේ රජේ ආයතන ඉහල තාක්ෂණය කියන එක භාවිතා කරන්නේෙම නෑ. ඒ තරම් ගොඩක් තාක්ෂණය භාවිතා කරන්න නැති නිසා විශාල වියදාම් ප්‍රමාණයක් වෙන. නිකන් කොල කැඇලිවල්ට වනත් ශාල ප්‍රමාණයක් වියදන් වෙන. දැන් අපිට කරනවා නන්දැ. ඒ එකටට අපි කියන්න රජයට දැ මේ වගේ දවල් කරන්න ඔන්නද එකට කරන්න බැයින අපිට කියන්න අපිහරි කරලා දෙන්න. කද අපි කරලා දෙන්න ද මේක හැදයි. මක ඒකට කිසිම මේක උනන්දුවක් දැක්වේ නෑ මේ වැඩේ කරගන්නත් මේ මනිසු පෝලිින්මල තියන්න අවශ්‍ය කොහෙත්ම අවශ්‍යන. ඉතින් ඒවට ඕන තරම් ක්‍රමවේද තියෙන කරන්න ඉතින් ඒවල කිසිම බලධාරීට අපි ඔවා දැනුවත් කර. ඒක් කිසිම බලධාරියෙක් මේ සම්බන්ධව. විසිම ප්‍රතිචාරයක් අපිට දැක්වෙන. ඒකම තාක්ෂණය තියන වැදගත්කම කොච්චරද කියෙනවන දැ අපිට පුළුවන් මේ හමආයතනයක් රජය ආයතන අද ගොඩාක් පස්සෙන් ඉන්නේ. එකන මේ තාක්ෂණය නැති නිසා. තාක්ෂණය එකතු වෙන එක වැදගත්කම කොච්චදකවද අපි උදාහරණයක් විදිරගයුත් දෙ පොලිස්සියක් කෙනෙක් දඩියක් ගහලා දඩේගෙවන්නට පැල්කන්තුරකුට යන්නවා. එවලෙම දඩියග වන්න පුුවන් විදිර හදන්න පුලන් ිස්ටම් ති. ඒවා ඇත්තර මිනිසුන්ඩ ගොඩක් කාලය හිතුරු කරගන්න එක ඒමි මේ කාරයක්ෂ වැඩි කරගන්න ඉති මේකට තාක්ෂණය සැහැන අදේ. එතකොට දැන් බ්ලොක්ෂේන් කියලා ටෙක්නෝල්ජිකක් තියෙනවා ඇත්තරම අද ලෝකයේ තියන ක්‍රප්ටකරන්සි කියන ටෙක්නෝජික යසන්නේ මේ බ්ලොක්ෂයන් එකකාහ. ඉතින් ඒවා හහා දැන් මෙහ තියන ලියාපදිංචික ඇදැන්. ඉඩන් ප්‍රජිස්ටර් එක ඉතුර සම්පුර් ලංකාවවෙතින ඉඩන්ටික දාපුහාම වෙනස් කරන්න බලොක්ෂයන් න්න කම්පට මියන ගන ලෝකයේ සම්බන්වා ගන හැකරන හැකරන් මිිය න හැකරන්න ලකග න කම්පට ේ ක්ෂන එතන පාින වාහන ිය පතිදිංචේද තුර කාට කිමක් වෙනස් කරන්න ඒවාක පාසලක වුණ. කවුරුහරේ දැන් ළමය එන තැනති ඉදලා රෙජිෂටවෙන වනං. අපිට එයාගේ වාරවිභාගේ ගත්ත ඔක්කොම පේපඒකට ගෙමපියන් මේල් එකකින් වත්සප්වලට ඕන දෙකර යවන්න පුළුව. එතොට ඒවල්ල යන කොස්්ට අඩුවෙනවා. සෑහැ පොත්පත්වලට ඒ ගැන ප්‍රගතිවාර්තා පොත්වට ඒට යන වියත මඩුවවා. ළමය ගැන සම්පූර්ණ විස්තරයක් සිිස්ටන් එක්ක තියනවා. ඉතින් ඒ ඒවගේ දේවල්. මාගුත් ැන්ි ලඟ යනවා දන්ටහදලබ ්‍රකින්ක් කරන සිිටම එක. තොට ඒවා දැන්ට වෙන ලෝකෝ භාවිත කරන වෙන රටවල්ල. ඉති ංකාව තාම ඇතරේ ඉහල නිලධාරීන්ගේ දැනුම නැතිකමද කියක් මම දන්න නෑ. මේකට්ට මේවා එච්චර ලොකු දවල්න්න මෙමි දෑ රෞෂදවල. බ ප්‍රශ්නයුත් ඒ සෝටෑයක හදන් මෙච්චර මුදලක් කියන්නේ මාසකට ලක්ෂපනා කියවල තෙන සි ලක්ෂපනා මාතර ෙවන ඉති අපිට ඇත්තරම අපි දන්න හින්ද මේ ගැන අපිට සෑහන දුකක්දයන ච්චර මුදලක් ඇයි ගවන්න කියලා ඉති සම්පර්ණ සොට්ටයහ දන්න මේ වගේ මුදලක්ගැන්නෙන්නේ ඒේවගේ මාසකට ඒපතා කියවලා මිියන් ගානක් ලොකු ගාක් ගෙවලා ඇතින් මේවා මේ තරන් ආස්තිකරන එක මේ මොකද මට ඇතරම මේකත්වේ අනදන ක් ේවරම දෙයක්ත් මයි මේ රාජ්‍ය නීත ඇමරති කෙනෙක්කාවත් ඇමතිතුමාට ඒ සම්බන්ධව දැනුමක් නෑන් තොර ඉන්න නිලධාරින්ටත් දැුමන්න තොේ නිලධාරීගේ උපෙස්ගන්නරෙන් තතිී පල්ලට එකට යන්න. තවකට්ටිය ගෙන්න්නල බලන් ඕන මේ කොහොමද මේක තව ස්තරට තවදවල් තියෙනත් මේ රටේ ඕන තරන් ඉන්නවා දක්ෂ කට්ටිය මේ වගේ දේවල් කරන්න. තඒවට අවස්ථාවක් පත් දෙන්න නෑ එකටේ. ඒවා සම්පූර්ම මග හැරලදාන. එතකොට ඩොලස් සොයනවට ඩොලස් ගැනත් නම් පොඩි සඳහනක් කරන්න තැන් මේ අF එක ඇරෙන්ඩ මේකට්ටියට කිසිම පලෑන්ණ කන්න කොහොපත ලංකාවට ඩොලස් සොරන්න කියලා. එතවට ඒකට තියෙනවා ඇත්තරම ක්‍රම කිහි පක් එකක් ආයජයේ ගෙන්න්නගන්න විදිහ කියන කවුහරය ලංකාව කියන සමාර රටවල්ල මිසු ලංකාව දන්නෙත්න. එතොට අපි කරන්න ඕනි දැන් උදහරණක තියට අම එක උදහරණයක් කියන්න දො ටෙස්ලා කම්පැනීක ටෙස්ලා ගිගා ෆක්ට්‍රී ගහනවා එකයි ඉල්ලෝන් මස්ක කන්ෙප්ටඇත් තියනවා ගා ෆෙක්ට්‍රී චිය හන ලෝක හැමටෙනවා. එතොට ලංකාව කියන භූමියත් එක්ක ගත්හා මේ තිය පහිටීමත් එක ගත්තාව මුලු ආසිාවටම ඇක්සස් තියන තැන. තර මෙතන අපිට යෝ ඒවා හදලලා ඉඩන් වෙන් කරලා මේක පොජෙට්ටක් හදලිට යෝජනා කරන්න පුල සියට අනු නමයක්වෙ සියට එකක් වැන්න පුලා හරියන්නගේ හැබැයි හරිගියොත් මුල ලංකාම සියලු ොලස් පස් නිවරයි මොකද බිියන් පහත් යනවා සාමන් ගිගා ෆැක්ට්‍රියක් හදන්න. හ එතකො ලෝක ගුරුත්ය අඩු රට කියීම. එතොර ආතශී ලාලක් මහත්මයාගේ තියෙනවා පොත්තල සඳහන් වෙලා ලංකාවෙන්ඳලා එකැන්නේ දැනට අනාගතයේ තාක්ෂණය පිළිබන්ඳව. නගත්තේ ගැන කියපු දක්ෂ විද්‍යක්ශෂය අත සික්ලාක් මහත්ය එයාගේ පොත්තර තියනවා ලංකාවේ විදුලි සෝපානයක් හැදනව කියලා. සීගිරයේ ඉන්දන් තමයි සීගිියය තම හොඳම තැන කියලා ගුරුත්ේ අඩුරටක් පෙලාමයක ඉතින් ඒවාගේ එතොර ඉල්ලෝන් මස් කියන්න ඒගේ අමුදු දේවල්රන එයාට අපට ඒක ප්‍රොපෝසල් දාන්න පුළුව කිහිපය එක න ැට්‍රිය හදන් දාන්නපුල මක ආසිය අටුමගේ වාහනික ෙදන්න පුලන් කාටික ර තකොට ඒවා ඉන්මෙස්මට ලංකාටව ලංකාන්. මේ ප්‍රස්සේ ඩොර් පස්ස වලින් විිදෙන්ට පුළුව. ඊට අමතරව ඩොලර් සෝයනවනන් ඕන තරම් ෆලට්ෆෝම් තියෙනවා දැන්ට ලෝකයේ ඩොලර් හොයාගෙන ක්‍රම උදාහර නැකවිද ෆයිවගත්ත. ෆයිවල තමන්ගේ හැකියාව තමයි එයාආ ඕනවදයක් චිත්‍රන්දි නෙක් නෙද ට්‍රික් ඩියන ද ව ොට් යයා ිසයින්ද ඕන රන් කටි නොත මේ කට්ටිය මේ සම්බන්ධ වැඩ කරන්න මේ ඩොලස් ගේන්න ක්‍රමවේදයක් නෑද සමහර ගම්බල ඇතරම මේන්තර්ජාල පහසුවන් කම්පියුටර්න ඇති රජයට ම රජය යෝජන ප්‍රෝගෑම්නයක් හැටියට කරන්න පුළා මේ ගම්වල ඉන්න ඒවගේ දක්ෂතා තියන කටි එක්කව කල් එකටය ට්‍රේන් කරලා මේගේ සෙන්ටර්ස් ගම්බල හදලා තා ඉන්ටනටයි කම්පියුටයි තියනවා ලොකු ප්‍රෙට් ඉති ඒවල් මුල් ලංකාෑම ඒවගේ දෙයක්කර හැමක්ෙනනාව ොලස්වාන ගන්න. ත අර ගම්බල ඉන්න මිනිස්ුලාම් දියුණුෙනවා. ොද දොලස්සලින් හම කරන්න. ඒවගේ ක්‍රමවේද තිය අයවා. මේකට්ිය කවුරුත් ඇයි දන්න මෙක්චර කල් පාජි කරන්න තත්තරව රජයේ ගොඩක් ආයතනවට මේ තාක්ෂණය අනිවාරෙන් මේ ස්තරට යන ගමනේදී මේ රට දියුණුුවන්නන මේක සම්බන්ධ වෙන්නඕනි කියලා තමයි මගේ මතේ දෙන්. උණුසම් පුවත් එසරින් දැනගන්න ලක්වෙෙනන අපිව සබස්ක්‍රයිප් කරන්න වීඩියවට ලයික් කරන්න ක මේ කරන්න ්‍රයා කරන්න තමත කරන්න එපා.